ඉස්සෙල් ටෙක් බ්‍රෝ තාක්ෂණයෙන් පිරුණු හැට දවසට අත්වලක්. හොඳවන හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මම ඉස්සෙල් ටෙක් YouTube channel එකෙන් ඔන්න ඔයාලට ඊයේ කිව්වා වගේ මම ඊයේත් වීඩියෝ එකක් දැම්ම කොරියන් එක්සෑම් එක ඇඩ්මිෂන් දාන්න කලින් අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ඔන්න අද විදේශීය වාණිජ කාර්යංශයෙන් අද ඔන්න ඇඩ්මිෂන් දාන්න ඇප්ලයි කරන්න එයාලා දීලා තියෙනවාද 26. අද මම ඔන්න ඔයාලට ඇප්ලිකේෂන් එක කොහොමද හරියට ෆිල් කරගන්නේ, ඒ කියන්නේ ඇඩ්මිෂන් එක හරියට ඔන්ලයින් දාගන්නේ කොහොමද, ඒ කියන්නේ අර ડોකියුමන්ට් ටික අපි ස්කෑන් කරගෙන ඒ විදිහට අපි ෆයිල් සයිස් හදාගෙන JPG ෆෝමැට් එකකින් හදාගෙන ස්කෑන් කළා මං කිව්වා ඔයාලට ඩිවයිස් එකට හරි මොකට හරි දාගන්න කියලා. ඔන්න අද මම ඔයාලට ඊයේ කිව්වා වගේම අද වීඩියෝ එකක් කතා කරනවා කොහොමද හරියට ඇඩ්මිෂන් එක කොරියන් ඇඩ්මිෂන් 20/24 හරියට ඇඩ්මිෂන් එක ෆිල් කරගන්න විදිය ගැන තමයි මම අද වීඩියෝ එකෙන් අරන් ආවේ. අපි බලමු එහෙනම් කොහොමද කරන්න කියලා. මුලින් ඔයාලා යන්න SLBFE එකට, ඔයාලගේ ෆෝන් එකකින් හරි මැෂින් එකකින් හරි ලැප් එකකින් හරි ඔන්න විදියක Google එකේ සර්ච් කරන www.slbf.lk කියන එයාලගේ විදේශීය වාණිජ කාර්යාංශය දෙන වෙබ්සයිට් එකට යන්න මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයාලට මෙතනම දීලා තියෙනවා කහපාටට එනවුස්මන්ට් වල කොරියා කියලා 24/2/26 student of admission topic කියලා. ඒක ඔයාලා මේ විදියට ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට එනවා. එනකට මෙන්න මේ විදියට issue admission for EPS topic 20/24 කියලා එනවා. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න ඔය විදියට තමයි එන්නේ. ඊට පස්සේ ආයුධුම් මෙතන තියෙන විශේෂ ආයුධුම් කිරීමට පෙර උපදෙස් පත්‍රිකාව කියවන්න. මේ උපදෙස් පත්‍රිකාවේ තියෙන්නේ ඔයාලා මේ ඇප්ලිකේෂන් එක පුරවද්දි මොනවද ඔයාලට තියෙන සුදුසුකම්, ඒ ටික තමයි මේ උපදෙස් පත්‍රිකාවෙන් කියලා තියෙන්නේ. අනිවාර්යෙන් මේක කියවන්න මුලින්ම ඔයාලා මේ උපදෙස් සම්පූර්ණ වෙලා නැත්තම් මේක පුරවන්න යන්න එපා. අපරාධය ඔයාලට එහෙම වුණොත් ඔයාලා මේක තියෙන හරියටම උපදෙස් ටික කියවල බලලා මේකට ඉල්ලුම් කරන්න. හරි, මුලින් ඔයාලගේ NIC නම්බර් එක දෙන්න. මම මොකද NIC නම්බර් එකක් දෙන්නම්. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඉදිරියට යන නෙක්ස්ට් බටන් එක ක්ලික් කරන්න. හරියටම ඔයාලගේ මේ විස්තර හරියටම දෙන්න මෙතන. මේ ඔයාලගේ NIC නම්බරේ හරියටම දෙ පාරක් විතර චෙක් කරලා ගහලා ඉස්සරහට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ අහනවා නේම් ඔෆ් මෙන්ෂන් පාස්පෝර්ට් බාකෝඩ් කියලා. ඒ කියන්නේ ඔයාලගේ නම ගහන්න ඕනේ පාස්පෝර්ට් එකේ තියෙනවා. ඔයාලගේ පාස්පෝර්ට් එක අතට අරගෙන අනිවාර්යෙන් බලන්න. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම මෙතන බාකෝඩ් එක ඔයාලගේ. මෙතන තියෙන මේ අටම තියෙනවා බාකෝඩ් එක. මෙන්න මෙතන මේකට තමයි බාකෝඩ් එක කියන්නේ. හරියටම මෙන්න මේ PBL KA කියන එක නැතුව මෙතන ඔයාලගේ සම්පූර්ණ නම තියෙනවා. මුණසිංහ ද මේක නම් තියෙන මුණසිංහ ආරච්චිගේ තිවංක රුක්ෂා. එතකොට මෙන්න මේ නම හරියටම මේ මෙතන ස්පේස් තියලා එක ස්පේස් එකක් තියලා මේ විදිහට හරියටම අකුරු බලලා ටයිප් කරන්න. එක අකුරක්වත් මිසින් කරගන්න එපා. එහෙම නැත්නම් ඔයාලගේ ඇඩ්මිෂන් එක එයාලා කන්ෆර්ම් කරගන්න පරක්කු වෙනවා. එහෙනම් හරියටම මේ අකුරු එකින් එක බලලා ඉවරලා මෙතන ටයිප් කරගන්න. ඔක්කොම කැපිටල් අකුරු වලින් ගහන්න. මේ තියෙන විදිහටම මම දැන් නිකම්ම කර මේ තියෙන එකක් දෙන්න. මේ විදිහට ඔයාලා හරියට මෙතන බලලා ටයිප් කරගන්න. මම ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්න ඕන නිසා මම මේ මෙතන නමක් දැම්මේ. මෙතන තියෙන නමක් එක ගැන ඔයාලා වැඩි හිතන්න එපා. ඔයාලා හරියටම ඔයාලගේ නම පාස්පෝර්ට් එකේ මෙන්න මෙතන තියෙන බාකෝඩ් එක අනුව ඒක බලලා ඉවරලා එතන මේ PBLK A කියන එක ගහන්න නැතුව ඊටු ටික ඔයාලගේ නම තියෙන අකුරු ටික හරියටම කැපිටල් අකුරු වලින් මෙතන ටයිප් කරගන්න. හරි, ඊට පස්සේ මෙතන පාස්පෝර්ට් නම්බර් එකක් තියෙනවා. මේකෙම උඩම තියෙනවා මෙතන එන්න අකුරින් පටන් ගන්න නම්බර් එකක්. ඒ නම්බරේ හරියටම මෙතන ටයිප් කරගන්න. එකත් මොකක්ද දාගන්න. ඊට පස්සේ ඔයාලගේ ජෙන්ඩර් එක අහනවා. ඒකෙන් මේල්ද ෆීමේල්ද කියලා. පිරිමිලා මේක නම් මේල් කියලා දාගන්න. ගෑනුලා මේක නම් ෆීමේල් කියලා දාගන්න. ඒක දන්නවා. ඊට පස්සේ ඩේට් ඔෆ් බර්ත් උපන් දිනේ ඔයාලගේ අහනවා. උපන් දිනෙත් ඔයාලගේ උපන් දිනේ හරියටම මෙතන මාසේ මෙතන දවස හරියටම තෝරන්න. හරියට මේක සිලෙක්ට් කරලා බලන්න ඔයාල දෙපාරක් විතර චෙකින් කරලා බලන්න හරියට මේවා. ඊට පස්සේ ඔයාලගේ මෙතන ඇප්ලයි මොබයිල් නම්බර් අනිවාර්යෙන් ඔයාලගේ ළඟ නම්බර් එකක් තියෙනුනේ වැඩ කරන නම්බර් එකක්. එක කොහෙවත් ගෙදර හරි මේ දාලා යන්න එපා. ඔයාලගේ ළඟම තියාගෙන මේක ෆිල් කරන්න. මොකද ඒකට අර වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා. ඒ කෝඩ් එක අනිවාර්යෙන් තියෙන්න ඕනි.
මෙතන ඔයාලා නම්බරයක් දාගන්න. මම මේ විදිහට මොකක් කරන නම්බරයක් දාගන්නවා. ඊට පස්සේ මෙතන ඔයාලගේ ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක ඔයාලා ටයිප් කරගන්න මෙතන. ඕනනම් මෙතන දාලිවල මේ දෙවන ලයින් එකට ඕනනම් එහෙමත් දාගන්න ඉතුරු කෑල්ල. දිග වැඩි නම් මෙතන භාගයක් ටයිප් කරලා ඉතුරු භාගෙ මෙතනින් දාගත්ත ප්‍රශ්නයක් නේ. ඊට පස්සේ ඔයාලගේ ළඟම ටවුන් එක තෝරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ Gmail ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඒක ටයිප් කරගන්න. ඒක සිම්පල් අකුරු වලින් උනාට ගැටලු නැහැ. සාමාන්‍ය Gmail එකක් ගන්න සිම්පල් අකුරු වලින්. මේ විදිහට සිම්පල් අකුරු වලින් Gmail එක ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ඥාති වෙන කෙනෙක්ගේ එක්ක බීනින්දගේ ඔයාලගේ අම්මගේ තාත්තගේ හරි යාළුවෙක්ගේ හරි මෙතන ෆෝන් නම්බරයක් දාගන්න. ඒක එච්චරම වැදගත් වෙන්නේ නැහැ. හරි එතන ෆෝන් නම්බරයක් දාගෙන මෙතන දිස්ත්‍රික්කේ තියෙනවා. එතන දිස්ත්‍රික්කේ ඔයාලා තෝරන්න මොන දිස්ත්‍රික්කේද කියන එක දැන් තෝරලා මෙතන ඔයාලට ළඟම SLB සෙන්ටර්. ඒ කියන්නේ මෙතන විදේශ සේවා කාර්යාංශයක් ඔයාලගේ ළඟම තියෙන්නේ කොහෙද කියලා අහන්නේ. දැන් ඔයාලා ඇඹිලිපිටි හරි කොහේ හරි ඉන්නවනම් ඔයාල ළඟම එක රත්නපුර දාන්නත් පුළුවන්. ඔයාලට ළඟම SLB FE එක අහන්නේ කොහෙද කියලා. අපිට ළඟ ඇඹිලිපිටි ඉන්නවනම් අපිට නම් තංගල්ලේ තමයි ළඟ. තංගල්ලේ තියෙන මෙතන දිස්ත්‍රික්ක මේ තියෙන තැන් දාලා තියෙනවා. ඔයාලා එතන ළඟම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ එතන දාගන්න. හරි ඊට පස්සේ මෙන්න මේ පැත්තේ ඔයාලගේ වම්මත පැත්තට වෙන්න තියෙනවා NIC front side front page. ඒ කියන්නේ ඔයාලගේ අර ස්කෑන් කරගත්ත NIC එකේ පළවෙනි පැත්ත. front කියන්නේ පළවෙනි පැත්තනේ. NIC එකේ මෙන්න මේ වගේ පළවෙනි පැත්ත ඔයාලත් එක්ක attach කරගන්න. මේ විදිහට upload කරගන්න JPG එක. ඊට පස්සේ ආයි මෙතන 1 MB එකට වඩා අඩු වෙන්න ඕනේ අනිවාර්යෙන්. මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වා MB එකට වඩා අඩු කරගන්න කරගෙන තමන්ගේ ඩිවයිස් එකට හරි මොකට හරි දාගන්න කියලා. ඊට පස්සේ මෙතන NIC back page එක ඩෙන්ටි එකේ දෙවෙනි පැත්ත මෙන්න මේ විදිහට ස්කෑන් කරලා ඉවරලා ඒකත් මේ විදිහට ඇටච් කරගන්න. හරි ඒ ඔක්කොම ඇටච් කරගෙන ආයි දෙපාරක් විතර මෙතන තියෙන ජාතික හැඳුනුම්පත් ලැබී නොමැති නම් නිකුත් කළ ලේඛනයේ ස්ථාන උඩුගත කරන්න. ඒ කියන්නේ ඔයාලගේ දැන් අර ඩෙන්ටි ප්‍රශ්නයක් තියෙනවා. ඩෙන්ටි කාඩ් නැති හින්දා ඊට පස්සේ ඒකට අර ලේඛනයක් දෙනවා. ඒ කියන්නේ අර කොලයක් දෙනවා. ඒ කොලේ හරි ප්‍රශ්නයක් නැහැ. ඒක මෙතෙන් ගැටච් කරන්න කියලා තමයි මෙතනින් මෙයාලා කියලා තියෙන්නේ. හරි ඩෙන්ටි තියෙන අය එහෙම දාන්න. නැති අය ඒ කොලේ ස්කෑන් කරලා ඉවරලා ඒකේ පිටපතක් මෙතෙන්ක මේ අප්ලෝඩ් කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ ඔයාලා මේකයි දෙපාරක් විතර චෙක් කරන්න අකුරු. මෙතන නම් එහෙම හරියටම බලලා චෙක් කරගන්න. ඊට පස්සේ ටික ඔක්කොම කරගත්තට පස්සේ මෙතන ඉදිරියට යන next button එක click කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා. ඊට පස්සේ මෙතන දාන්න ඕනේ passport issue date එක. ඒ කියන්නේ passport එක නිකුත් කර දිනේ. එතන මෙතන passport එක ඔයාලගේ අරන් බලන්න මෙතන තියෙනවා නිකුත් කර දිනේ කියලා. මේ තියෙන date of issue කියලා. එතන ඔයාලා ඒක දාගන්න. මෙතන ඊට පස්සේ issue date එක මෙතන දාගන්න. මම මේ විදිහට දාගන්නම්. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ passport expiry date එක. ඊට යටින්ම ඒක තියෙනවා passport expiry date එක. මෙන්න මෙතන තියෙනවා අවලංගු වෙන දිනය. Date of expire. මෙන්න මෙතන ඒක බල්ලි වල හරියටම මේක බලලා passport එක අතට අරගෙන බලලා හරියටම දාගන්න මෙතන. මාසේ මෙතන දිනේ දාගන්න. ඊට පස්සේ ඔයාලගේ job category එක තියෙනවා. job type එක තියෙන මෙතන menu pack නිෂ්පාදනද දීවරද. ඊට පස්සේ ship building construction service. ගිය පාරණම් 23 නම් තිබ්බේ නිෂ්පාදනයි දීවරයි විතරයි. මේ අලුතෙන් එකතු වෙලා තියෙනවා ship building construction service කියලා. එතකොට ඔයාලා මෙතනින් කැමති category එකක් ඔයාලා හිතේ තියන් ඉන්න category එක කරන්න කැමති category එක මෙතනින් තෝරගන්න. ඊට පස්සේ ඔයාලා නිෂ්පාදන තෝරගත්ත කියන්නේ ඊට පස්සේ ඒකෙත් ඔයාලට category තියෙනවා minimum එක්කිරීම සැකසීම කියලා. ඒක ඔයාලා කැමති විදිහක දාගන්න. ඔයාලගේ choice එක අනුව මෙතන දීවර ගත්තත් මෙතන තියෙන category දෙක sea farming inshore of sea farming කියලා. ඒ කියන්නේ ගැඹුරු මුහුදන ගැඹුරු මුහුදන මේ ඔයාලට මේ විස්තරේ අර PDF එකේ මම ඊයේ ඔයාලට video එකක් කරන් ආවේ. PDF එකේ ඇති මේ විස්තර ටික ඔයාලට මේ තියෙන මේ විස්තර ටික නිෂ්පාදන ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. දීවර ශේෂ්ත්‍ර වෙනම තියෙනවා. ආයිදි කිරීම වෙනම තියෙනවා. නැවගත කිරීම ඒ ටික ඔයාලට ආයි මම අලුතෙන් පැහැදිලි කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලා කැටගරි එක තෝරගන්න. මෙතන නිෂ්පාදන නම් එක් ක්‍රීම් සැකසීම මිනුම් හරි කැමති එකක් තෝරගන්න ඔයාලා. ඔයාලගේ choice එක අනුව ඊට පස්සේ ආයි ඔයාලගේ වම් මත පැත්තට ආවට පස්සේ application image එක. ඔයාලා passport මම කිව්වා passport size එකේ සුදු පසුබිමක මේ වගේ ෆොටෝ එකක් ගහගන්න කියලා. ඔයාලා මේ ෆොටෝ එක attach කරන්න. ඒකත් 1 MB එකට වඩා අඩු වෙන්න ඕනි.
ඊට පස්සේ පාස්පෝට් ඩීටේල් page එක මෙතන ඔබේ ඡායාරූපයේ සහ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපතරත් පිටුවේ පැහැදිලි ස්කෑන් කරන සරිත ඔබගේ විදේශ ගමන් බලපත්‍ර පිටපත ස්කෑන් කිරීමේදී බාකෝඩ් එක කැපි නොවන පරිදි අනිවාර්යයෙන් මෙන්න මේ බාකෝඩ් එක තියෙන්න ඕනේ හරියටම ස්කෑන් කරගන්න එක මෙන්න මේ බාකෝඩ් එක කැපෙන්නේ නැතුව ගන්න කියලා තමයි කියන්නේ මේක අනිවාර්යෙන් ස්කෑන් කරගන්න හරියටම මේ page එකම ඊට පස්සේ ඒකත් මේ විදිහට attach කරන්න. හරි. ඒ විදිහට ඔක්කොම attach කරගත්තට පස්සේ ආයෙ දෙපාරක් විතර check කරන්න මේක හරිද කියලා විස්තර ටික. ඊට පස්සේ මෙතන ඉදිරියට යන next button එක click කරන්න. ඊට පස්සේ ඔන්න ඔයාලට එනවා මෙතන payment detail එක. ඔයාලා payment එකක් ගෙවුවා නම් අන්නේ payment එක 21 ඉඳලා 28 වෙනකන් ඔයාලට payment කරන්න පුළුවන්. එතකොට ඔයාලා ඒ payment කරපු cheat එක. ඒ payment කරපු cheat එක ඔයාලා කවද්ද පේමන්ට් එක කරේ? ඔයාලා දැන් 24 කරානම් 24 date එක දාන්න මෙතන. ඊට පස්සේ බැංකු තුනක් තියෙනවා National Saving Bank එකයි, Bank of Ceylon එකයි, People Bank එකයි. එතකොට ඔයාලා මේ තුනෙන් මොන බැංක් එකටද ඔයාලා සල්ලි බැන්දේ කියන එක මෙතනින් select කරන්න. ඔයාලා BOC බැන්දනම් Bank of Ceylon කියන එක select කළා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා වම් මත පැත්තේ upload bank slip කියලා. ඔයාලා slip එකේ scan එකකුත් අරගෙන ඒකත් මේ විදිහට අප්ලෝඩ් කරගන්න. පැහැදිලි ස්කෑන් එකක් ගන්න අනිවාර්යයෙන්. ඒකත් මේ විදිහට අප්ලෝඩ් කරගෙන මෙතන වෙරිෆිකේෂන් කෝඩ් එකට ඔයාලා කලින් දුන්න නම්බරේට වෙරිෆිකේෂන් කෝඩ් එකක් අනිවාර්යෙන් SLBFE කියන එකෙන් මැසේජ් එකක් එක්ක ඔයාලට එනවා. නෝමල් මැසේජ් එකක් එන්නේ SLBFE කියලා තමයි මේ මැසේජ් එක එන්නේ. ඒකේ තියෙන ඔයාලට කෝඩ් එක වෙරිෆිකේෂන් කෝඩ් කියලා. ඒ අංකෙ මෙතෙන්ක දීලි වරලා මෙතනින් ඇප්ලයි අයදුම් කරන්න තියෙනවා. මෙතරින් වෙරිෆිකේෂන් කෝඩ් එක දීලා මෙතරින් කෙලින්ම මෙහෙම ආයුධම් කරන්න තියෙනවා. ඒ විදිහට ආයුධම් කරාට පස්සේ මෙයාලා SLBF එකෙන් ඔයාලට iPhone එකට මැසේජ් එකක් එනවා. ඒක තහවුරු කරගත්ත කියලා. ඊට පස්සේ ඔයාලා මෙතන ડિස්ප්ලේ එකෙත් පෙන්නන මෙතන ඔයාලගේ ආයුධම් පත්‍ර සාර්ථකව යොමු කර ඇත කියලා ඉවරලා මැසේජ් එකක් එනවා. මෙතෙන් මට ඒක පෙන්වන්න විදියක් නැහැ ඔයාලට. මෙන්න මේ විදියට විදේශ සේවා නියුක්තිකාරයන් සමග සම්බන්ධ වූ ස්තුතිය. ඔබගේ ආයුධම් සාර්ථකව ලැබී ඇත. අනුමත වූ පසු ආයුධම්පත් අංකයේ කෙටිමණිවිඩයක් මගින් දැනුම් දෙනු ලැබේ කියලා මෙන්න මේ විදියට ඔයාලට අංකයක් එනවා. ඔයාගේ ෆෝන් එකටත් මැසේජ් එකක් එනවා මේ විදියට. ඒක ඔයාලා ළඟ තියාගන්න. එතකොට අන්න ඒ විදිහට තමයි ඇප්ලිකේෂන් එක හරියට ෆිල් කරගන්නේ. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම රිප්ලයි කරන්න. ඉතින් ඔන්න ඔච්චර ওই ටික තමයි මට කියන්න තිබ්බේ. එහෙනම් මගේ වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. තව කාට හරි දැනගන්න ඉස්සරහටම නැඳිලා ඉන්න අලුත් වීඩියෝ මේ වගේ දානවා අලුතෙන් ආපු ගම. එහෙනම් හැමෝටම ජය වේවා.